අද මං ඔයාලට ගෙනත් තියෙන්නේ ලොකු පොඩි අපි කවුරුත් ආදරේ කරන ස්කුබිඩු කතා මාලාවේ අලුත්ම මූවි එක වන ස්කුබිඩු ඇන්ඩ් ක්‍රිප්ටෝ 2 කියන ඇනිමේෂන් මූවි එක. මෙට්‍රොපොලිස් වල ජීවත් වෙන සුපිරි වීරයන් ටික එකපාරට අතුරු දහන් වෙනවා. මෙයාලා අතුරු දහන් වන එකේ අභිරහස ඉසදන්න ලැබෙන්නේ වෙන කාටවත් නෙවෙයි. ඒ අපේ ස්කුබි කණ්ඩායමට. ඒ වගේම මේ කතාවේ ස්කුබි වගේම ස්කුබීඩම ගැලපෙන සුපිරි යාළුවෙකුත් ඉන්නවා. මේ කට්ටිය එකතු වෙලා තමයි මේ අභිරහස ඉසදන්න හදන්නේ. වැඩිය කතාව කිව්වොත් කතා රසය අඩු වෙන හින්දා මෙයාල කොහොමද අභිරහස සිදුවේ කියලා දැනගන්න මාව subscribe කරන් යමෝතේ කතාවට. රෑ වෙලා මාධ්‍යවේදීන් දෙන්නෙක් පාළු ගොඩනැගිල්ලක් ඇතුලේ තොරතුරු හොයනවා. එතන බිම තියෙන පත්තරයක තියෙනවා සුපර්මෑන්ුයි වොන්ඩර් වුමන්ුයි අතුරුදහන් වෙලා කියලා. මෙයාලා එතන කැනු බිත්තියක ෆොටෝ එකක් ගන්නකොටම එතනට ෆැන්ටම් කෙනෙක් එනවා. මේ නිසා මෙයාලා ඉක්මනට එළියට දුවගෙන එනවා. ෆැන්ටම්ට මෙයාලා පුටුවකින් ගැහුවත් ඒක එයාගේ ඇඟ හරහා යනවා විතරයි. එතන එක මාධ්‍යවේදියෙක් ෆැන්ටම්ගේ ෆොටෝ එකක් ගන්නවා. මෙයාලා මේ ගියපු ගොඩනැගිල්ල ජස්ටිස් ලීග් ශාලාව. ඒ වගේම ෆැන්ටම් කියන්නේ ඇත්තක් නෙවෙයි කියලායි මෙයාලා හිතන්නේ. ඒ විතරක් නෙමෙයි. මීට දවස් කිහිපයකට කලින් මේ ගොඩනැගිල්ල හිටපු සුපිරි වීඩියෝ කිහිප දෙනෙක්ම අතුරුදහන් වෙලා තියෙනවා. ඒ මාධ්‍යවේදීන් කතා කරන නිසා මේ ගැන විමර්ශනය කරන්න ස්කුබි ඇතුළු කණ්ඩායම එනවා. මේ ගොඩනැගිල්ල තියෙන මෙට්‍රොපොලිස් වල. මෙයාලා එන ගමන් ෂැගි ස්කුබි දෙන්න ඉන්න බෑ බඩගිනි දරන යන්න කියලා කෑ ගහනවා. එනිසා ඩැෆ්නියාලට ස්කුබි බිස්කට් දෙනවා කන්න කියලා. මෙට්‍රොපොලිස් නගරය තුලේ වීරයන් අතුරුදහන් වෙන නිසා ප්‍රශ්න ගොඩක් ඇති වෙලා. ඒ වගේම මෙට්‍රොපොලිස් වලට සුපිරි අපරාධ කල්ලියක සමාජිකයන් වගේක් ඇතුළු වෙලා ඉන්නේ. මේ නිසා මෙයාලා අතුරට යනකොට මුලින්ම මෙයාලට ගිගන්ටලොජිස් පහර දෙනවා. ස්කුබි කණ්ඩායම එයාගෙන් කොහොම හරි බේරලා එනකොට එයාලට ජෝකරුයි හාලිකුයිනි හම්බෙනවා. මේ දෙන්නත් මෙයාලට පහර දෙන නිසා එතනින් ඉක්මනට පැන ගන්නවා. ඊළඟට මෙයාලට සොලමන් ග්‍රැන්ඩි හම්බෙනවා. එයත් මෙයාලා පස්සෙන් පාරන නිසා ඉක්මනට පැන ගන්නවා. ඒ වගේම ඊළඟට ඇස් දෙකෙන් කිරණ විදලා ගිනි තියෙන තුන්දෙනෙක් හම්බෙනවා. ඒ තුන්දෙනාගෙනුත් කොමාරි බේරලා එනකොට යෝධයකට බූවලෙක් වගේ කෙනෙක් මෙයාලව කන්න හදනකොට ෆ්‍රෙඩීගේ වෑනලරන දක්ෂතාවය නිසා එතනින් කොමාරි පැන ගන්නවා. අන්තිමට මෙයාලා කොමාරි මාධ්‍යවේදීන් හම්බෙන්න එනවා. ඩැෆ්නි එතන මාධ්‍යවේදී ඔල්සුනේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවෝ. ඒ නිසා ඔල්සන් ඩැෆ්නිව ලොයිසිට හඳුන්වලා දෙන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. මේකට හැමෝම පුදුම වෙනවා. ඊට පස්සේ මෙයාලා කතා කර කර ඉන්නවා. මේ පාර ස්කුබි කණ්ඩායම විසඳන ලැබෙන අභිරහස තමයි මෙට්‍රොපොලිස් වල ජස්ටිස් ශාලාවේ තිබුණ ජස්ටිස් ලීගේ හෝඩුවාවක් නැතුව මතුරු දාන් වෙලා. ජස්ටිස් ලීගේ කියන්නේ සුපිරි වීරයන්ගේ කණ්ඩායමක්. මේ වීරයන්ගේ කණ්ඩායම තමයි මේ විදියට අතුරු දහන් වෙලා ඉන්නේ. එතනදී මාධ්‍යවේදීන් එදා මෙයාලා ගත්ත ෆොටෝ ටිකත් මෙයාලට පෙන්නනවා. එතකොට මෙයාලා දකිනවා රතු පාට ඇස් තියෙන බල්ලෙක් වගේ කෙනෙක් ඒ ෆොටෝ එකක ඉන්නවා. ලොයිසි කියනවා දුෂ්ටය මුළු ලෝකය විනාශ කරන්න කලින් ජස්ටිස් ලීග් ඉක්මනට හොයා ගන්න ඕනේ කියලා. මේ ශාලාව දකින ස්කුබි ශැගී දෙන්න හොල්මන් ඉන්නවා කියලා වෙවුලනවා. එතන චිප්ස් කඩයක් තියෙනවා දැකලා ෂැගි ස්කුබි එතන ඉක්මනට එතෙන්ට යනවා. වෙල්ම එතන ගෑනු කෙනාගෙන් ජස්ටිස් ලීගේ අතුරුදහන් වීම ගැන තොරතුරු අහනවා. මේ ගෑනු කෙනා නම් ජස්ටිස් ලීගේ අතුරුදහන් වලට කැමති. මොකද යාලා ඉන්නකොට මෙයාගේ කෑම ට්‍රක් එක පාක් කරනට සල්ලි අරන් තියෙනවලු. ඒ වගේම කෑම වලින් සංචාරකයන්ට බලපෑමක් වෙයි කියලා මෙයාට බැලලක් තියෙනවා. මේ අතර ෂැගි ස්කුබි එතන එයාලට කන්න ඕනේ කෑම ඕඩර් එක ලියනවා. ෆ්‍රෙඩි ඩෙෆ්නි යනවා වෑන් එක පාක් කරන්න. එතන පාක් කරන කෙනාට මෙතනට පාක් කරන්න කියලා තැනක් පෙන්නුවම එයා කියනවා ඒ වොන්ඩර් වුමන්ගේ තැන. එතන නම් ඉඳ නැහැ. කමක් නැහැ ඔයාලගේ වෑන් එකට මං ආසයි. මං පාක් කරන්නම් කියලා. මේ වොන්ඩර් වුමන්ගේ වාහනේ ෆ්‍රෙඩීට ඩෙෆ්නිට නම් පේන්නේ නැහැ. ෂැගීගේ ස්කුබීගේ තඩි ඕඩරේට කාපු කෑම දිරවන්න බැරුව මෙයාලා තඩි වෙලා එනවා. මෙයාලා කතා කර කර ඉන්න තැනට නගරාධිපති ෆ්ලෙමින් එනවා. එයා කියනවා නීගේ අතුරු දහම්රාට පස්සේ කුලිය ගෙවන සල්ලි නැති නිසා එයාලා ශාලාව ඇතුලේ චාරිකා එක්ක යන පටන් ගත්තා කියලා. එතකොට ඉතරට එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති කියලා හැම වෙලේම පම්පෝරි ගහන ලෙක්ස් එකන් එයාගේ බල්ල රෙක්ස් එනවා. නගරාධිපතිගේ ලෙක්ස්ගේ වැඩේ දේශපාලන දේවල් නිසා හැම වෙලේම රණ්ඩු වෙන එක. ඒ වගේම ලෙක්ස්ට ඕනේ දැන් ලීගේ නැති නිසා මේ ශාලාව මිලදී ගන්න. නගරාධිපති මෙයාලව ශාලාව ඇතුළේ පෙන්වන්න එක්කයි යනවා. ලෙක්ස් ස්කුබීවයි ෂැකීවයි බයි කරනවා ෆැන්ටම්ට අමතරව මේ ශාලාවේ සුපිරි හොල්මනුත් ඉන්නවා කියලා. මේ ලෙක්ස්ගේ ඩ්‍රයිවර්ගේ නම මර්සි. එයාත් හැම වෙලේම ළඟමයි ඉන්නේ. ස්කුබි කණ්ඩායම යනවා ජස්ටිස් ලීග් කුසලාන මතක සටහන් තියෙන කාමරයට. ස්කුබි එතන තියෙන දෙයක් අල්ලලා අමුතු සතෙක් වගේ වෙනවා. නගරාධිපති මියාලට ඇවිත් කියනවා ලෙක්සියාගේ ලංසුව වැඩි කරලා. ඒ නිසා එයා ඉක්මනට කොහොම හරි මේ ශාලාව ගනී කියලා.
එතන ස්කුබී කණ්ඩායම එයාට පොරොන්දු වෙනවා ඉක්මනට සුපර්මෑන්මයි එයාගේ කණ්ඩායමයි හොයාගෙන මේ අභිරහස විසඳනවා කියලා. එතකොටම ආයෙත් එතනින් ෆැන්ටම් කෙනෙක් මතුවෙනවා. හැමෝම එතනින් දුවනකොට ස්කුබී එතන තන කොළුව හිර කරන් ඉන්නවා. ෂැගී ඇවිත් ඒ නිසා ෆැන්ටම්ට ඊතල් වලින් විදිනවා. ඒ වැඩේ හරියන්නේ නැති නිසා ෂැගී ෆැන්ටම්ව අල්ලනකොට එයාට කරන්ට් එක වදිනවා. මේ නිසා ස්කුබී කොහොම හරි බේරලා ඇවිත් ෂැගීවත් බේරගන්නවා. මෙයාලා දුවනකොට ෆැන්ටම් මෙයාලා පස්සේ පනගෙන එනවා. ෂැගී ස්කුබී දෙන්නා ඒ ශාලාව එක කාමරයක කොටු වෙනවා. ෆැන්ටම් මෙයාලා වල්ල ගන්න හදනකොටම එතනට තව සුදු පාට සුපර් ඩොග් කෙනෙක් එනවා. එයා ඇවිත් ෆැන්ටම් එක්කම් ෆයිට් කළා. ෆැන්ටම්ව විනාශ කළා. කොමාරි මෙයාලා බේරගන්නවා. හැම සංචාරකයෙක්ම එළියට ගියාට පස්සේ ශාලාවේ දොරටු ඔක්කොම වැහෙනවා. වල්ම එක උනේ කොහොමද කියලා හොයාගෙන යනකොට එයාලට ෂැගී ස්කුබීවයි හම්බ වෙනවා. ෂැගී මෙයාලට එයාට අලුතෙන් හම්බුන සුපර් ඩොග්ව හඳුන්වලා දෙනවා. ෂැගීයා සුපර් ඩොග් කෙනෙක් කියලා කිව්වත් ෆ්‍රෙඩී නම් කියන්නේ එයා අයාලේ යන බොළුපැටියෙක් කියලා. ඒත් ෂැගී කියනවා දොරවල් ඔක්කොම වැහුවේ මෙයා කියලා. ඒ වුණාට එයාලා ඒක විශ්වාස කරන්නේ නැහැ. සුපර් ඩොග් මෙයාලට කාමරයක් වෙන නිසා හැමෝම කාමරේ දොර අරගෙන අතුරට යනවා. ඒක ඇතුළේ ඉන්න වෙන කවුරුත් නැමේ ලෙක්ස් එකන් එයාගේ බල රෙක්ස්. එයා මෙයාලට කියන්නේ එයාගේ රියදුරා මර්සියාට මඟහැරුණා. රෙක්ස්ට බඩගින්නුන නිසා මේ මැෂින් එකේ කෑම ගන්න ආවා. හැබැයි මේ මැෂින් එක එයාගේ ඩොලර් ගන්න නෑ කියලා එයාගේ මූණ දින ඩොලර් එකක් පෙන්නනවා. ඊට පස්සේ එයාගේ අතේ තියෙන කිරණ විදෙන ඔරලෝසුවකින් මැෂින් එක කඩලා කෑම ඔක්කොම එළියට ගන්නවා. එයා කියනවා මේ ශාලාව එයා මිලදී ගත්තම සුපර්මෑන්ටයි ජස්ටිස් ලීගයටයි ආපවේසාලි ගෙවනවා කියලා. කෑම දකින්නකොට නලියන ෂැගී ස්කුබී දෙන්නා මේ කෑම ටික අරන් යනවා එයාලට කන්න. ඒත් කන්න ගන්න හැම කෑමකම එකපාරටම අතුරු දහන් වෙනවා. ඊට පස්සේ කෑම ගොඩක් නැති වෙලා යනවා. මේ ඔක්කොම කන්නේ වෙන කවුරුත් නෙමෙයි සුපර් ඩොග්. ලෙක්ස් එතනදි කියනවා මේ බල්ලගේ නම ක්‍රිප්ටෝ. එයා තමයි සුපර්මෑන්ගේ හොඳම යාළුවා සුපර් ඩොග්. එයාටත් ගොඩක් බලයන් තියෙනවා කියනවා. ෆ්‍රෙඩි ඔයානත් නියම සුපිරි බල්ලෙක් කියලා ඔළුව අත ගන්නවා. එතන තියෙන සුපර්මෑන්ගේ ෆොටෝ එකක් දැකලා ක්‍රිප්ටෝ ගොඩක් දුක් වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ අභිරහස ඉදදන්න හොඩුවාවල් හොයන්න ඕන නිසා වෙන වෙලා යන කතා වෙනවා. ෂැගී කියනවා ස්කුබී ක්‍රිප්ටෝ එක කුස්සිය බලන්නම් කියලා. වෙල්ම ලෙක්ස් එක සිකියුරිටි රූම් එක බලන්න යනවා. එතකොට ෆ්‍රෙඩී ඩැෆ්නි දෙන වෙන පැත්තකට යනවා. ෂැගීලා කොහොම හරි කුස්සිය හොයා ගන්නවා. මෙයාලා මේක ඇතුළට ඇවිත් තියෙන කෑම කොට දැකලා පුදුම වෙනවා. ෂැගී බඩරුත් තින්මනම් කියනකොට එතන එක මැෂින් එකකින් බට එකක් එළියට එනවා. ෂැගී සැන්විච් එකක් හදන ගමන් එයාලා ආපු ගමන පුරාවට එයාලට හම්බුණ ගිගන්ටා, ජෝකර්, හාලි ක්වීන්, ක්‍රිප්ටෝනියානු පිටුහල් කළ අය, ඒ වගේම සොලමන් ග්‍රාන්ඩි මේ අයගේ නම් කියනවා. එතකොට ඒ හැම කෙනෙක්ම මේක ඇතුළෙන් මතුවෙනවා. මුලින්ම ෂැගී ස්කුබී මෙයාලව දකින්නේ නැති වුණත් පස්සේ මෙයාලව දකිනවා. මේ අතර වෙන පැත්තක ෆ්‍රෙඩී ඩැෆ්නි දෙන්න ඔල්සනුයි ඩැෆ්නි අතර සම්බන්ධය ගැන කතා කර කර යනවා. ෆ්‍රෙඩී ඩැෆ්නිට කැමති නිසා ෆ්‍රෙඩී මේ ගැන ටිකක් ජෙලස් එකෙන් ඉන්නේ. ඒත් එයාලා අතර එහෙම සම්බන්ධයක් නෑ කියලා දැනගන්න ෆ්‍රෙඩී ගොඩක් සතුටු වෙනවා. ෆ්‍රෙඩීට බැට්මෑන් බෙල්ට් එකක් හම්බෙනවා. එයා ඒකත් දාගෙන බැට්මෑන් වගේ ඇඳගෙන එයා වගේ රඟපානවා. එතනදි එක පාරටම මෙයාලා ඉන්න තැනට ෆැන්ටම් කෙනෙක් එනවා. මේ නිසා මෙයාලා පණේපෝ කියලා දුවගෙන ගින් ලොන්ඩරියට යන උඹකට පයින්නවා. මේ අතර වෙල්ම ලෙක්ස් එක පරිගණක පද්ධතිය හැක් කරන්න හදන්නේ මීට කලින් වුණ CCTV දර්ශන බලන්න. ලෙක්ස් වෙල්මට වීරු කරනවා ඌආඩනම් කවදාවත් ඕක බෑ කියලා. ඒත් වෙල්ම එක කරනවා. ඒ දර්ශන වලින් වර්තමාන වෙන දේවල් මෙයාලා බලනකොට දකිනවා ඩෙස්ක් ඩ්‍රයිවර් මර්සිත් මේක ඇතුලේ ඉන්නවා කියලා. ෆ්‍රෙඩී ඩැෆ්නි දෙන්න අන්තිමට වාහන පාකින් එකට තමයි එන්නේ. මේ වෙලාවේ එයාලා වොන්ඩෝමන්ගේ කාටවත් නොපෙනෙන වාහනයක් උඩ තමයි ඉන්නේ. ඒක උඩ හිටියත් මෙයාලටවත් ඒක පේන්නේ නැහැ. ෆ්‍රෙඩී බැට්මෑන් වෙලා ඩැෆ්නිව බේර ගන්නම් කියලා එක එක ඒවා කරනවා. ඒ අතර පාකින් එකේ කෙනා මෙයාලව බස්සන් ඕන නිසා ඉමකක් ගේට යනවා. මේ අතර ෂැගී ස්කුබී දෙන්නට අපරාධකාරී සාමාජිකයෝ හොඳටම පහර දෙනවා. ක්‍රිප්ටෝ හදන්නේ එයාලට එළියට යන්න කොහොමරි දොර අරගන්න. මෙයා එතන පරිපථයට බුරනකොට මෙයාලා ඉන්න පරිසරය වෙනස් වෙනවා. අන්තිමට එයාලා පාක් එකකට එනවා. එතනදී එයාලට තේරෙනවා එයාලා මේ ඉන්නේ හොලෝග්‍රෑම් එකක් ඇතුලේ කියලා. මෙතෙන් දෙන අපරාධකාරිය මෙයාලව අතහැරලා වෙන වෙන වැඩ කරන ගමන් ඉන්නේ. ඒ ෂැගී ප්‍රෝග්‍රෑම් එක කැඩලා අපි විනාශයි කියනකොට ආයෙත් කල්ලියේ සමාජිකයින් මෙයාලට පහර දෙන්න එනවා. ඒ නිසා ෂැගී මෙයාලව නොමග යවන්න ක්‍රිප්ටෝ පරිපථය හදන්න කියලා එයාලා සංචාරක මඟ පෙන්වන්න වගේ රඟපානවා. මෙයාලගේ රඟපෑමෙන් මෙයාලා කොහොමද සමාජිකයින්ම වෙන වෙන වැඩවලට යවනවා. ඒ සමාජිකයින් එකිනෙකා අතර ගැටුමක් පටන් ගන්නවා.
මේ වෙලාවේ සුපර් ඩොග් තිබුණ විදිහටම පරිපථය හදා ගන්නවා. ඒ නිසා සාමාජිකයන් අතුරුදහන් වෙලා හිටපු තැනටම මෙයාලා එනවා. එතකොට වෙර්මා ලෙක්ස් එකෙන් එතනට එනවා. පරිපථයේ සුපර් ඩොග්ගේ කරපටි ස්කෑන් කරලා ඒකේ තියෙන CCTV දර්ශන වගේකට මෙයාලව අතීතයට අරගෙන යනවා. මෙයාලා දැන් ඉන්නේ ජස්ටිස් ලීගේ අතුරුදහන් වල රැ. එතන තියෙන ලොබියේ ප්‍රශ්නයක් කියලා පේනන නිසා හැමෝම එතනට දුවනවා. එතකොට විද්‍යාව කඩාගෙන සුපර්මෑන් එළියට එනවා. එයා ආපහු අතුරුට ගිහින් අතුරුදහන් වෙනවා. සුපර් ඩොග් මේකට ගොඩක් දුක් වෙනවා. ඒත් එතනින් එකපාරටම සොලමන් ග්‍රැන්ඩි මතුවෙනවා. හැබැයි මේ සොලමන් ග්‍රැන්ඩි නම් හොලෝග්‍රෑම් එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් කරපු කෙනෙක් නම් නෙවෙයි. මේ නිසා එයාගෙන් බේරෙන මෙයාලා දුවනකොට මුලින්ම මෙයාලට ෆ්‍රෙඩී ඩැෆ්නි දෙන්න හම්බෙනවා. ඊළඟට මෙයාලට මර්සිව හම්බෙනවා. සොලමන් ග්‍රැන්ඩි දිගටම මෙයාලා පස්සෙන් පන්නගෙනම එනවා. මෙයාලා එයාගෙන් බේරෙන්න කොච්චර ට්‍රයි කරත් එයාගෙන් බේරෙන්න අමාරුයි. අන්තිමට එයා ස්කූබී වයි සුපර් ඩොග් වයි අල්ල ගන්නවා. ෆ්‍රෙඩී බැට්මෑන් බලේ පෙන්ලා යාලව බේර ගන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. ඒත් එතනද එක පාරටම එලියෙකුත් එක්කන් සොලමන් ග්‍රැන්ඩි අතුරු දහන් වෙලා යනවා. හැබැයි ඒත් එක්ක මෙතනින් එක පාරටම ෆැන්ටම්ලා ගොඩක් මතුවෙනවා. හැබැයි යාලත් එක පාරටම ලොකු එළියක් එක්කන් අතුරු දහන් වෙනවා. මේ අතර යාලත් එක්කන් එතනට ආපු මර්සි අතුරු දහන් වෙලා එයාගේ බෑග් එක විතරක් එතන තියෙනවා. හැබැයි ඒක ඇතුළ හිස්. මේ අතර ලෙක්ස් හදනේ බුල්ඩෝසර් කෙනත් මේ ගොඩනැගිල්ල සමතලා කරලා දාන්න. ඒ නිසා ලෙක්ස් එතනින් යනවා එයාට කෝල් එකක් කියලා. දැන් වෙල්මලා හදනේ මේ අභිරහස විසඳන්න උගුලක් කඩවන්න. ලෙක්ස් ආපහු මෙයාලව හොයාගෙන එනකොට ස්කූබි ටීම් එක එක තැනක ඉඳගෙන ඉන්නවා. ලෙක්ස් මෙයාලගේ උගුලක් හදනවා දැහුවම නැහැ එහෙම එකක් නැහැ. නගරාධිපති එක්ක කතා කරලා ආය සංචාරකයෝ ගෙන්නනවා කියලා එතනින් යනවා. මෙයාලා ලෙක්ස්ට අනම්මනම් කියලා එයාගේ තරහ අවුස්සනවා. මෙයාලා සංචාරකයෝ ඉස්සරහට ඇවිත් එයාලගේ වැඩ පෙන්නනවා. එතකොටම ආයෙත් එතනින් ෆැන්ටම්ලා මතුවෙනවා. හැබැයි එතන තිරයක් පිටිපස්සේ ඉඳන් ලෙස්ක ඩ්‍රයිවර් මර්සිව හම්බෙනවා. එතකොට මෙච්චර වෙලා එතන හිටපු නගරාධිපති සංචාරකයෝ ඔක්කොම අතුරුදහන් වෙනවා. මොකද මේක මෙයාලා අපරාධකාරයා වල්ලන්න හොලෝග්‍රෑම් එකෙන් හදපු උගුලක්. සුපර් ඩොග් ගිහින් මර්සිව අල්ල ගන්නවා. මර්සිට ඕනි හැමදාම ලෙක්ස්ගේ ඩ්‍රයිවර් වෙන්නේ නැතුව ලෙක්ස්ටත් වඩා ඉහළට යන්න. මේ නිසා මර්සි ලෙක්ස්ගේ වැරදි කියකිය එයාට බයිනවා. මෙතන මර්සිගේ අතේ තියෙන ෆැන්ටම් කලාප ප්‍රොජෙක්ටරය. මර්සි මුලින්ම ඒකෙන් ජස්ටිස් ලීගේ අතුරුදහන් කරලා තියෙනවා. එයාට දැන් ඕනි මේ ශාලාව අයිති කරගන්න. මේ නිසා වෙල්ම ඉක්මනට ඇවිත් ප්‍රොජෙක්ටරේ එයා අතර ගන්නවා. ඒ වගේම මෙච්චර කල් මර්සිගේ වැඩ ගැනත් පැහැදිලි කරනවා. කලින් සොලමන් ග්‍රැන්ඩි ස්කූබීවයි ක්‍රිප්ටෝවයි අල්ලගත්ත වෙලේ ග්‍රැන්ඩි එකපාරටම අතුරුදහන් වුණේ මර්සියාව ෆැන්ටම් කලාපයට යවපු නිසා. ඒ අනුව මේ ප්‍රොජෙක්ටරෙන් ඕනිම දෙයක් ෆැන්ටම් කලාපයට යවන්න වගේම ආපහු ගෙන ගන්නත් පුළුවන් කියලා දැනගන්න ලෙක්ස් ඒක එයාගේ අතර ගන්නවා. එයා මර්සි කරපු දේවල් වලට ප්‍රශංසා කරනවා එයාටත් වඩා පියවර දෙකක් ඉස්සරහින් හිටියා කියලා. ඒ වගේම ලෙක්ස් හදන්නේ මේ ශාලාව කඩලා දාන්න. මොකද එයාට ඕනේ එතන ලෝකයේ උසම ලෙක්ස් කෝප් කුළුණ හදන්න. මේ නිසා මේ ශාලාව සමතලා කරන්න එයා එතනට බුල්ඩෝසර් ගෙනත් තියෙන්නේ. හැබැයි ඇත්තටම ඒවා බුල්ඩෝසර් නෙමේ. බුල්ඩෝස් වලින් හැදෙන රොබෝ හමුදාවක්. මේක දැකලා මර්සි ලෙක්ස් ගැන ගොඩක් සතුටු වෙනවා. ක්‍රිප්ටෝ ඉක්මනට ගිහින් ප්‍රොජෙක්ටරේ ගන්නවා. ඒත් ලෙක්සි බලා රෙක්ස් කියන්නේ රොබෝ කෙනෙක් නිසා එයා ක්‍රිප්ටෝට පහර දෙනවා. රොබෝ හමුදාව ගොඩනැගිල්ල කඩන්න පටන් ගන්න නිසා ඒක බේරගන්න ෆ්‍රෙඩී ඩැෆ්නිට බෙල්ට් එකක් දීලා එතනින් යනවා. මේ අතර ක්‍රිප්ටෝ වැඩේ අතාරින්නේ නැතුව ප්‍රොජෙක්ටරේ ගන්න හදන්නේ. ඒත් රෙක්ස් එක්කන් එක කරන්න අමාරුයි වගේම රෙක්ස්ගේ ක්‍රිප්ටෝනයිට් හදවතෙන් ක්‍රිප්ටෝගේ ශක්තිය දුර්වල කරනවා. එතනට ඩැෆ්නි ඇවිත් රොබෝ බල්ලගේ පරිපථය විනාශ කළ ප්‍රොජෙක්ටරේ ගන්නවා. මේ අතර ෆ්‍රෙඩී පාක් එකේ කෙනත් එක්ක වොන්ඩර් වුමන්ගේ නොපෙනෙන වාහන අරගෙන එනවා. ඒ වගේම කැමලොරි හෙලනොත් එතනට එනවා. මේ අතර ප්‍රොජෙක්ටරේ එකිනෙක අතර මාර්වෙවි තියෙනවා. ක්‍රිප්ටෝ අමාර්වෙන් ප්‍රොජෙක්ටරේ ගන්න යනවා. ඒත් බැරි වෙන නිසා එයා ඒක රත් කරනවා. ඒත් එයාට ප්‍රොජෙක්ටරේ ගන්න වෙන්නේ නැහැ. වෙල්ම රොබෝ කෙනෙක් ඇතුළට ගිහින් ලෙක්ස් එක ෆයිට් කරනවා. ඒත් වෙල්ම එතනදී වැටෙන්න යනවා. බිම වැරලා තියෙන ප්‍රොජෙක්ටරේ ගන්න ක්‍රිප්ටෝ එක රෙක්ස් යනවා. රෙක්ස්ගේ හදවත නිසා ක්‍රිප්ටෝ දුර්වල වෙනවා. ඒත් එයා අමාර්වෙන් ප්‍රොජෙක්ටරේ ළඟට ගිහින් රෙක්ස්වත් ෆැන්ටම් කලාපයට යවනවා. ක්‍රිප්ටෝ ඇවිත් හැමදේම තිබුණ තත්ත්වයට හදලා හැමෝම බේරගන්නවා. ඊට පස්සේ ෆැන්ටම් වල හිර වෙලා ඉන්න සුපිරි වීරයොන්ව එළියට ගන්නවා. ලෙක්සයි මර්සිවයි පොලිසියෙන් අල්ලගෙන යනවා. මේ අතර සොලමන් ග්‍රැන්ඩි ස්කූබීව අල්ලා සෞන්දා තුරතල් කරනවා, අඟහරු වදා තුරතල් කරනවා, හැමදාම හුරතල් කරන්නම් කිය කිය ස්කූබීව හුරතල් කරනවා. මේ අතර ශැගි හෙරණුත් එක්කන් ගිවිසුමකට ඇවිත් කෑම කනවා. ඒ අතර ක්‍රිප්ටෝ සොලමන්ට චිප්ස් ගිහින් දුන්නම එයා ස්කූබීව අතහැලා දානවා.
ඊට පස්සේ යාල ඉස්කුවි බිස්කට් කනකොට මේ අබිරහස් මේ යුමත් මෙතනින් ඉවර වෙනවා. අද කතාව කොහමද? ලස්සනයිද? ඒ වගේම මගේ හැදෙන්න ඕනි පැරදි අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් අමතක නොකර මාව subscribe කරන්න. ආයෙත් මේ වගේ කතාවකින් හම්බෙමු.